welcome back to Mom's Love channel. ඉතින් අද මම ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ මම හදපු ලේසිම කේක් එකක්. ඉතින් මේක හරිම රසයි. ඒ වගේම ලොකු දේවල් ගොඩක් හොන වෙන්නේ. අපි එහෙනම් බලමු කොහොමද හදාගත්තේ කියලා. ඉතින් මුලින්ම එක බිත්තරයක් මේ විදිහට මම පාචනයකට දා ගන්නවා. ඒකටම සීනි, ඒ වගේම තමයි තෙල්, යෝගට්, වැනිලා ඒ ටික ඔක්කොම දාලා හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. වගේම තමයි ලුණු චුට්ටකුත් දාගන්න ඕනේ. ඉතින් අවශ්‍ය ප්‍රමාණවල් මේ ස්ක්‍රීන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳට මේ විදියට ඔක්කොම එකතු වෙන්න මිශ්‍රණයක් හදාගන්න ඕනේ. ඊට පස්සේ මම ඒකට රුලන් කෝපයක් එකතු කරනවා. ඒ වගේම තමයි ඩෙසිග්‍රේටඩ් කොකොනට්. ඩෙසිග්‍රේටඩ් කොකොනට් නැත්තම් ඔයාලට පුළුවන් පොල් ටිකක් ගාලා ඒ ටික කඹලේ චුට්ටක් වෙලා රත් කරලා වතුර ටික අයින් වෙනකන් ඉඳලා මේකට එකතු කරන්න. ඊට පස්සේ බේකින් පවුඩරුත් මම තේ හැදි භාගයක් විතර එකතු කරා. ඊට පස්සේ මේ විදිහට හොඳට මිශ්‍ර කරගෙන අපිට බේක් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් බේකින් ට්‍රේ එකට තෙල් හරි බටර් හරි ටිකක් තවරගන්න කේක් මිශ්‍රණය දාගන්න කලින්. ඊට පස්සේ මම ඒකට උඩට රේසින් සහ කජු ටිකක් එකතු කරා. ඒක අත්‍යවශ්‍යම නෑ. ඉතින් ඔයාලඟ තිබ්බොත් ඒ ටිකත් එකතු කරගන්න. ඒ වගේම තමයි මේ මං හදන විදිය හරිම ලේසියෙන්. ඉතින් මේක එක එකිනා එක එක විදියට හදනවා. ඉතින් මේ රෙසිපි එක නම් හරිම ලේසි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ සෙල්සියස් අංශක 170 උෂ්ණත්වයේ මේක විනාඩි 20ක් 25ක් අතර වගේ තමයි මට නම් ගියේ බේක් කරගන්න. තියෙන්නේ බේක් කරගත්ත කේක් එක. ඉතින් සමහරක් අය මේක උඩට ෆ්‍රෙෂ් මිල්ක් හරි ඒ වගේම සුගර් සිරප් හරි දානවා තව ටිකක් මේක සොෆ්ට් කරගන්න. ඉතින් මම නම් එහෙම මුකුත් එකතු කරේ නැහැ. මේක ගොඩාක් සොෆ්ට් එකට තිබ්බ නිසා. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා රස බලලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.